ජයගමු ශ්‍රී ලංකා ජූනි 14 සහ 15 හලාවත ශාලි කොරයා ක්‍රීඩාංගණයේදී. දැන් සජිත් ප්‍රේමදාස මහත්මයා මේ ගිහින් කියනවා යාපනයට ගිහිල්ලා ඉවරලා මේ 13 බලාත්මක කරනවා කියලා. ඔබතුමා මොකක්ද ඒකට කියන්නේ? නෑ ඇත්තටම 13 කියන කතා කරුවොත් ඒතුමාට කොන්ද පළත් කොන්ද පණ තියෙනවා. ඒතුමා දකුණත් කියනවා උතුරෙත් කියලා කියනවා. සමහර කට්ටිය දකුණ කියලා කියනවා 13 කියලා උතුර කියලා නෑ කියලා කියනවා. ඒ වුණාට අපි සතුටු වෙන ඒතුමා මේ රටේ ජනතාවට දෙමළ මිනිස්සු සිංහල මිනිස්සු මුස්ලිම් මිනිස්සු ඔක්කොටම කියන්නේ ඒතුමා ආවොත් 13 යාත කරනවා කියලා. අපි දෙමම එක වෙලා තියෙන කිසිම මේවක් නෑ. ඊතර තියෙන පොලිස් බලය. ඒක තමයි තියෙන. ඒක පොලිස් බලය සාකච්ඡා කරලා කරන්න පුළුවන්. ඒ පොලිස් බලය උතුරට විතර නෙවෙයි දකුණටත් තියෙනවා. නමුත් පොලිසිය සුවාදීනය කරලා පොලිසිය දැන් ඇත්තටම ඇවිලා මාණ්ඩුව දෙක බෙදිලා එන්නේ ඉතින් ජනාධිපති අගමැති කිව්වොත් ආනා පොලිසිය IGP. ඉතින් පොලිසිය සුවාදීනය කරලා ඒ පළාතට ඇවිල්ලා අපි තමිල් දෙමළ භාෂාව කතා කරන කට්ටිය එක පොලිසිය අඩුම ගන්න දෙයක තුනක් කරේ හතරක් කරේ පහක් කරේ අරගෙන ගත්තොත් ඒ ප්‍රශ්නේ ඉවර වෙනවා. එතකොට අනිත් ඔක්කොම ලංකාවේ දින සිංහල කට්ටිය ඉන්නේ. ඒක නිසා ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ඉතින් මේවා දේශපාලන ගේම් එක. මේක තියාගන්න දකුණු මිනිසුන්ට කියනවා මේක දුන්නොත් මේක ඉවරයි, මේක රට බෙදෙනවා, රට තුනට යනවා, එහෙම කියලා බොරු කියනවා දේශපාලන ලංකාවේ දකුණු වෙන දේශපාලනිකව. මම හිතන්නේ මොන වුණත් උතුරේ මේ යුද්ධ තිබුණා අවුරුතියක් ඒ මිනිස්සු ඒ මිනිස්සු අමාරු දාම ජීවත් වෙන ඒ මිනිස්සුර සාමාන්‍ය මේ කම්බෙන්න ඕනේ. ඒක නිසා මේ පළාත් සභාව මෙතිවරණ තියලා අනිවාර්යෙන් මේ 13 ක්‍රියාත්මක කරලා ඒ ජනතාවට ඉඩ දෙන්න ඕනේ. ඒ කියන්නේ ඒක ලොකු දෙයක් නෙ දෙම්මම දීලා තියෙන එක තමයි වෙලා. ඒක බය වෙන්න දෙයක් නෙවිලා. දැන් ඕක මාතෘකාවක් වෙයිනේ මේ රට බෙදන්න යනවා කියන ඊළඟ කොටසට ඊළඟ මැතිවරණයේදී මාතෘකාවක් වෙනවා. නේ මම මේ දැන් ඉන්නේ මිනිස්සු මේ දැන් ඉන්න ජනතාවට දන්නවා. දැන් මේ මිනිස්සු ඒ ගැන ලොකෝට මේවා කරන්නේ. ඉතින් මෙච්චර කාලේ ඒක නේ කරේ. රට බෙදලා නැහැ නේද? ඉතින් ඉස්සලා මොනවද කිව්වේ? රනිල් වික්‍රමසිංහව රට බෙදෙනවා කියලා කිව්වා. අන්න එතුමාවතාව රට දෙමළ මිනිස්සු වෙයින් වෙලා යනවා කියලා කිව්වා. ඉතින් ඒ කියපු දේශපාලක පිටිපස්සෙන් කියනවා රනිල් තමයි හොඳයි කියලා. මේ කාලෙන් කාලෙට මාරු වෙනවා. ඒක නිසා මම හිතන්නේ මේකට ලොකු ප්‍රශ්නයක් කරනව නෙවෙයි. ඉදිරියේ මෙතිවරණ ජනාධිපති මෙතිවරණ තියලා කවුරුරි එකනිපත් කරන එකනේ ඒක ක්‍රියාත්මක කරොත් හොඳයි කියලා මම හිතනවා කියලා. දැන් රණදීප් වික්‍රමසිංහ ජනාධිපතිතුමා නිතර නිතරම යාපනයට යනවා. ඒ හින්දාද මේ සජිත් මහත්තයත් යන්නේ? නේ සජිත් මහත්තයා මනේ සජිත් මහත්තයා යන්නේ පාසලට සක්වල වැඩසටහනට. එතන කියලා කතා කරේ. සමහර නායකවරු යන්නේ ඡන්දට යන්නේ. ඒ නායකරම් වෙලා අපිට ඡන්ද දෙන්න කියලා. මම හිතන්නේ සජිත් ප්‍රේමදාස එහෙම හිතන්නේ. සජිත් ප්‍රේමදාස අනිවාර්යව දිනනවා කියලා මමත් දන්නවා. ඒකනේ අපි ඇත්තක ඉන්නේ විලා නැත්නම් ඉන්නේ නැති. ඒක නිසා ඒක ගැටලක් නැහැ. නමුත් ඡන්ද කාලට උතුරට යනවනේදී ඡන්දේ ඉවර වෙච්ච පස්සේ මේ මිනිස්සු මුකුත් කරන්නේ. මෙච්චර කාලේ ඒක තමයි මේ මිනිස්සුට කවුරුනි විශ්වාස කරන්නේ මේ මිනිස්සු. මේ මිනිස්සු සාධාරණ මේක සැකෙතන සාධාරණ එකක්.